ඒේරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්න්නේ සිත නිවී සනසන බුදුවදන අපේ හදවතට මහත් අස්වැසීමක් වගේම සාධ ජීවිතයට මග කියා දෙන්නත්. ඒ දහම ඔබයත සමීප කරන්නට මේ පින්වත් හෝරාවේදී මෙදේශනා පවත්වන පූජනීය කෝල්ලයාගම සරණ තිස්සස්වාමින් වහන්සේ සාධුනාධපාතුමින් පිළිගනිීම. සාධූ සාධෝ, සාධූ. අද දේශනාවට දායකත්වේ ධර්මින් කටයුතු කරන්නේ ඕස්ට්‍රෙලියාවේ මෙල්බනවුවර පදංචි වීර පෙරුම චාමී අන්ුරාදා මහත්මිය සහ කැලුම් නිශාන්ත මොහොට්ිගේ මහත්ම ඇතුළු පින්වත් පිරිස. එහමනම් දේශකයන් වහන්සේට ගෞරවේෙන්න්නතුවා අදම කරවා මෙ අවස්ථාවේදී පේදේශනා පවත්වන්නට අවසරහි ස්වාමන් වහන්ස. සාධෝ සාධෝ සාධෝ. සමන් පාචක්චකවාලිසු අත් අත්‍රාගත්්ගචන්න්තු දවෙතා සසධහමමං මුනිරාජශස සුනන්නන්තු සසග මොක්ක දඟන් ධම්හම්ම ම සාවනෙ කාළලු අයං බදනත ධම්ගම්্මම සවනෙ කාලලු අයන් බදනන්ත धම්ගම්্මමසවනෙ කාලලු අයන් බදනත නමුතසස භගවතුූ අරහතු සභබ ධම්නමිසු අප අපටි හතඥාන චාරරස දස බල ධරස්ස චචවී සාරයි රජ විසාර දස්ස සභභ සත් සතුතුතෙමස ධම්නමිසරස්රස ධම්නමරා ජස්ස. ධම්නම්මත්ම සාමිස්සෙ තතාාගතසසේ සබඥඥුණුනෝ සම්නමා සම්නම්බුද්බදස්සේ නමෝතසේ භගවෙෙතුූ අරහත්තු සහබ ධම්නමිසු අප අපටි හතඥානචාරස්ස. දස බලධරස්ස චතුවිසාරයි ජෙවිසාර දස්ස සභබ ස සතුතු තෙමලස්ස ධම්නමිසරස්ස ධම්නම රාජස ධම්නමස් සාමිස තතාාගතස්ස ස සබන්්ුණු සම්මමා සම්හබුදු බුදස්ස. නමුෝතසස භගවතුූ අරහතු සභබ ධම්නමිසු අප අපටි හත ඥානචාරස්රස දස බලධරරස චචුවීසාරජ ජයවිසාර දස්දස සභභ සත් අතුතුතෙමත් මස ධම්නමිසරරස ධම්නමරාජශස ධම්නම්මත්ම සාමිස්ස. තා ගර්තස්සේ සඥඥුණු සම්මා සම්මබුද්බුදස්සේ නමෝතස්සේ භගවෙතුූ අරහතු සභභධනමිසු අප අපටි හතඥානචාරස්ස දස බලධරරස චතුවීසාරජජෙ විසාර දස්සේ. සභභ සත් අතුතුත මස දමමිස රරස ධම්නමරාජස්ස දම්නම්මත් ම සාමිනිස තතාගගස සඥුණු සම්මා සම්නම්බුද්බුදස්ස සද්ධර් මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල පාරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටස මේ අවස්ථා විදේශනා කරවගන ධර්මගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්න. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ගත කරන්නත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානී ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැපසහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුවත් නැතුූර ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ සිදුකරනු ලබන සද්ධර්ම දානමයෙකු සලකරමයත් ධර්මශ්‍රවනානි සංසයත් ඔබේ ජීවිතය තුළ ඔබ මෙතෙක් සිදුකර ගත්ත සියලුම පුුණන්න ධර්මයන්ගේ ආනුභාවයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු පින්නතුන අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ උතුම් වූ ධම්ම පදපාලියයේ සඳහන් වන අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථරථනයන් දෙක චර පුප්ප වන්ම වන්තන් අගන්ගක ඒව සුභාසිතාවාචා අපලා හෝති යති අතු දෙවනි ගාතාව සඳහන් කරනවා යථහාි රුචිරංි පුප්පන්වන් වන්ම වන්තන් සගනදකන් ඒවාගේ සුභාසිතාවාචා සපලාහෝති සකුබ මේ ගාතාරත්නයන්ගේ සරල තේරුම අපි කෙටියෙන් මේ වෙලා වෙස් සිහිපත් කළොත් මනා සිත්කලු පැහැයිෙන් උසස්වෙච්ච යම් පුෂ්පයක් තියෙනවද සිත්ගන්නා සුළුයි අලංකාර පැහැයක් සහිතයි නමුත් සඳහන් කලාා වන්නවන්තන් අගන්ධකං. ඒ මල් සුවඳ නෑ ඊනකට දේශනා කරනවා ඒවන් සුභාසිතා වාචා අන්න ඒවාගේ තමයි සුවද නැති මල යම්සේ නොවටිනවාද යම් කෙනෙ භාගිතුන් වහසගේ ධර්මය ඉගනගෙන ඒවන් සුභාසිතා වාචා අපලා හෝති අකුම්බතු ඉගනගත්ත ධර්ම කාරණාව ජීවිතයට ප්‍රායෝගික කරගන්න නැතිපුත් ගලයාගේ දහම් අධ්‍යාපනයත් සුවද නැති මලක් වගේ කියලා දෙවැනි ගාථාව සඳහන් කළා යථහාි රුචිරං පුප්පං රුචිර කියල කියන ඉතාම ප්‍රියමනාපය එ වගේම සිත් කලු මේ වගේ නොයෙක් අදහස් තියෙනවා විශේෂයෙන් සඳහන් කරනවා මේ සිත් ගන්නා යම් දේවල් රුචිර කියල කියනවා කියන. යථපි රුචිරං පුක්්පන් මනාව සිත් ඇදගන්නා මල්වර්ග වර්ණයෙන් සහසුවඳින් යුක්තයි. සමහර මල් බොහොම සුවඳයි එවගේම බොහොම වර්ණව. දකින ඕනම කෙනෙක් ඒ මල කරා ඇදගණ්ඩ තරන් සමත්තියෙනවා. එනිසා සඳහන් කරනවා යතාාපි රුචිරං පුප්පං වන්න වන්තං සගන්දකං සමහර මල්තියනවා ඉතාම ලස්සනයි ප්‍රියමනාපයි එ වගේම සුවඳයි. ඒවන් සුභාසිතා වාචා අංි වගේම තමයි සමහරු බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ දේශනාවශ්‍රවනය කරලා. සපලාහෝති සකුබ්බතු තමන්ගි ජීවිතය ධර්මානුකූලව ගොඩනගා ගන්නවා. එවන් අය මේ ලෝකේෂ රේෂ්ටයි මේ ගාතාරත්නයන්ගේ සරල තේරුම තමයි අපීමේ මතක් කළි එතකොට මේ ගාථ රතනයන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලි මොනවගේ කාරණාවක් නිසාද කොසල් මහරජ්ජරු එක දවසක් බුදුරජාණන් වහන්සේ මුණගෙහෙන්න්නගෙහිල්ල බුදුරජාණන් වහන්සේට මතක් කලා ස්වාමීණී වාසභ කත්තියත් මල්ලිකා දේවියත් ඇතුළු අන්තක්පුර රාජ ස්ත්‍රීන් ධර්මය ඉගෙන ගන්න කැමැත්තිෙන් ඉන්නවා භික්‍ෂූන් වහන්සේ වැඩම කර වගන වැඩලා ඒ අයට ධර්මය උගන්නන සේක්වා එ භාගිතුන් වහස මතක් කලා මහරජය බුදුරජාණන් වහසේක දිගටම කෙනෙක් වෙනුවෙන් එක පිරිසක් වෙනුවෙන් වෙෙන් වෙන්නේ එක බුදුරුන්ගේ සිරිත නෙමෙහි කියලා ඒං ස්වාමිනි සුදුසු භික්‍ෂූන් වහසෙනම අපි බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ ඒකාරණාව පැවරුවා උන්වහසේ ඒකාරණාව බාරගත්තා ටික කාලයක් ධර්මය උගන්නන්ට වැඩිය එක දවසක් බුදුරජාණන් වහසේ අහන ආනන්ද රජ බිසවරු හොඳට ධර්මය ඉගෙන ගන්නවද සඳහන් කළ එහෙමයි ස්වාමි වඩා හොඳට ඉගෙන ගන්න මල්ලිකා ද වාසභකත්තිය අති කෙලෙහවා ස්වාමිනිි මල්ලිකානං හොඳට ඉගන ගන්නවා ඉගෙනගන්න ධර්මයේ ජීතය ප්‍රායෝගික කරගන්නවා වාසභ කත්ති යන ඉගෙන ගන්නෙත් නෑ ප්‍රායෝගික කරගන්නෙත් නෑ ක සඳහන් කර හම තමයි මේ ගාතා රතනන් දෙක දේශනා කොට වදා. මේකට හේතුව තව මූලික නිදහන කතාවක් තියෙනවා මේ කාරණාවත් එක්කම අප ඒක ටිකක් සාකච්ඡා කරගනම මේ ධර්මාර්ථය තව ටිකක් සාකච්ා කරමු චත්තපානී උපාසක තැන මුල් කරගනත් එක තමයි මේ දේශනාව ගොඩනගන්නේ බුදුරජාණන් වහස වැඩඉන්න කාලි සැවත්නූ උපාසක මහත් මේ කිටිය චත් පානි කියල තමයි හඳුන්වන්නේ ඇයි උපාසක මහත්මයට චත්ත පානි කියල කියන්නේ මේ උපාසක මහත්මයාගේ අතේ කොහෙගියත් කුඩයක් තියෙනවා චත්ත කියල කියන කුඩේට පාණි කියන්නේ අතට කුඩයක් ගත්ත් ඇති තැනැත්තා කියන අර්ථය තමයි තියෙන චත්ත පානී උපාසක ත්පානි උපසක මහත්මයා සාමානිිකෙනෙක් නෙමෙයි පින්නතුනි මේ සංසාර ඔබට මට හිතාගණ්ඩ බැරි තරන් උඩට ආපු කෙනෙක් චත්තපාන උපාසක මහත්මයා ගේපු තැනට ඔබටයි මටයි කවද යඩ තර භාග්්‍ය ඇතිවෙයිද කියන රණ අපි දන්නෙක් නෑ චත්තපානි උපාසක කියල කියන්නේ අනාගා මියයාරි ශ්‍රාවකක් එක මරණයට පත්තිච්ච ගමන් ඉතාම උසස් තැනක උපදින කෙනෙක් චත්තපාන උපාසක මහත්මය නිතර නිතර භාගිතුන් වහසේ දකිින් බුද්ධ පස්ථානයට බොහෝම ප්‍රියයි එක දවසකුත් ඒ කාරණාව නිසාම කුඩිත් අරගෙන නිවසිං එලියට බැස්ස බුදුරජාණන් වහසේ ළඟට ගිහිල් වන්දනා කරලා ආග තොරතුරු ටිකක් කතා කරල උපාසක මහත්මයා යම් කාරණාවක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මශ්‍රවණය කරමින් හිටිය අපි පින්නතුන් පෙර අහලා ඇතිනි කොසල් මහරජ ජුරු යටත් පිරිසින් දවසට දෙපාරක්වත් බුදු කෙනක් ඉති චත්තපාන උපාසක මහත්මය බණ හා ඉන්න අතරතුර කොසොල් රජරුත් විහාරයටයනවා උපාසක තැන දැක්කා කල්පනා කලා මහා රජ්ජුරුත්තිෙනවා මම යටත් වෙසියක් නැගිටලා ගරු කරන එක මගේ යුතුකම න අද රජරුවන්ට ගරු කරට මට නැගිටින්බ රජුව ප්‍රාදේශී රජික් මම ඉන්න කෝටි ලක්සයක් සක්වලී මහරජ්ජුරු රඟ ං කොසල් රජරුවන්ට ගරු කරන්න නැගිත්තොත් බුදු රජාණන් වහන්සේට අගවරවයක් එහෙම හිතල උපාසක මහත්මය නැගිතින්නේ නැතුම බදුරජාණන් වහන්සේ දිහාට වැැඳෙන හිටියා. කොසල් රජරුව ඇවිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කළා හැබැ රජුරු ඉන්න කේන්ති. රජරුවන්ගේ යටත් වැසයක් රජජරුවන්ට ගඩු කළේ නෑ කියන කාරණාවත් එක්ක. බුදුරජාණන් වහසේ දන්නවා රජුරු ඉන්න තරහි කියලා අ නිසා බුදුරජාණන් වහන්සේ ල් රජිුවට මතක් කළලා මහරජ දන්නවාද මේ ඉන්න කවුද කියලා මහරජ මෙනි චත්තපානින් පාසක චත්තපානි කියල කියන මහරජ මහ පණ්ඩිති චත්තපාන කියල කියන්නේ මාර්ග පලලාගක් ඉතා උසස් තැනකට මේ ශාසනයක් එක ආපු කෙනෙක් මේ ආදිි වශයෙන් කරුණු දක්වාහම ො රජරුවන්ගේ හිත තිබිච අමනාප ගතිය මද කඩුවෙලා ගිය රජරුත් බුදුරජාණන් වහන්සේ එක ටික වෙලාවක් කතාබහ කරල පිටත් වුණ උපාසක මහත්මයක්ත් ධර්මශ්‍රවණය කරළ දවසේ බුද්දු පස්ථාන කටයතිවර කරලා නිවසර පිටත් වුණ එකක දවසක් රජුරු උඩුමහන් තලාාවට වෙලා වීදිය දිහා බලාගනනකොට රජරුවට දකිට ලැබුණා අර කුඩේ අතේ තියාගත්ත උපාසක තැන රජමිදුල හරහා කොහෙදයනවා කොසල් රජරුව හාම පණිවිඩයක් කෙරේ එඩ කියන චත්තපාන උපාසක මහත්මයා කුඩෙත් පාවහන් දෙකත් පසක තියල රජරුව ගාවට ගිහිල්ල හිස නමල බැඳල ආච්චාර කළා රජජුරහනවා උපාසක පාවහන් දෙකයි කුඩෙයි අරගන්වෙඩි පැයි සඳහන් කළ මහරජ මං රජ්ජුරුවලඟට එන නිසා ඒ දෙක පහලින්දියලා ඒලා යහනවාම ඇයද මට වැන්දිී ය ලැහුවහම ර ම උපාසක මහත්මැකිෙන හරජ ්‍රටේ මහර්ජිරුවන්ට යටත් එසේ කැටීමටම ගරු කරන්නඩෝන කියලා රජජරහනවා එක් එදා වද නැත් මොකද බුදුරජාණන් වහසේ ලඟදී ඒවෙලා මතක් කලා මහරජය ඔබවහන්සේ දන්නවාන්නේ මම ඒවෙලා හිටියේ කෝටි ලක්ෂයක් සක් වලේ මහරජ්ජිරු නඟ එවන් මහරජික් නඟ ඔබ කවුද මහරජ ඔබවන් ප්‍රාදේශය රජකටමං ගරු කරනවා කියල කියන එතන එක අෞතුරා බුදුරජාණන් වහසර කරන ගෞරවයක් වෙන හින්ද මන්න කිට්ි නෑ කියලා අපිට තිගෙන ගන්්ඩ කොච්චර දේවල් තියෙනවාති. මහසඟන රුවන ළඟ ගැවසෙන සමහර අය දන්න හඳුනන තවත් භික්ෂූන් වහන්සේලා ඒ තැන්වලට වඩින කොට ඒයි නැග තිනවා නමුත් සෙල්වත් ගුණවත් වස්වායිසිං වැඩිහිට මහ තෙරවරු ළඟ ඒවෙලාවට ඉන්න අය ා වසි බා වසිං බාල් සංගය වහන්සල වඩිනකොට හිසනම ආචාර කිරීමක් මං හිතන වටි තමන් තුළ තියෙන ගෞරවේ ප්‍රදක්ෂණ ප්‍රදර්ශනය කරනෙක් වටි නමුත් එතන ඉන්න මහාසංගරත්නයට ැබිගරු කරඩ නොනගිට්හට කමක් නෑ කියන එකයි අදහස්ස ඉටමතව අපි කරන තවත් වැරදිම ක්‍රියාවකුත් තේෙනවා පින්නතනි. සමහරය ධර්මශ්‍රවණය කර කර ඉඳලා ගරු කටයුතු භික්ෂුණන් වහසල වඩිනවා දැක්කහ නැගිටිනවා. ඒක නම් බරපතල ගැනේ වරදක්. මොකද මම් බණ ආහමින් ඉන්නේ සමහරයි බුදු ගඇඳ වෙද ඉඳල නැෙනවා. ඇ දෙකම බරපතල වැරදි. බුද්ධ වන්දනාව කර කර ඉන්න ගමන් භික්‍ෂූන් වහන්සනමක් එතනින් වඩිනකොට නැගිටලා ආචාර කරනව කියලා කියන්නේ සංගරතනයට නම් ගරු කලා වෙනවා නමුත් බුද්ධ රතනයට අගෞරෝ කලා වෙන බනා හා ඉඳදල නැගිටලා ආචාර කරනකොට සමහරයි බනා හාහින්දර නැකිටලා ඇවිල් ආමුදුරට වන්තිනවා දැනගෙන නෑ ඒක ධර්මරත්නයට කරන ලොකව අගේ උරවහැ කියලා. එමිශහාසනය ගරු කරන සලකන ප්‍රතිපදාවක් තියෙනවනි බුද්ධරථනයට ගරු කරන්න මුලින් ධර්මරථනයට ගරු කරන්නේ දෙවනුව. සංගරතනයට ගරු කරන තුන් වෙනුව ධර්ම ශ්‍රවණය කරකර ඉන්නවා කල කියන්නේ සම්පූර්ණ ධර්ම රතන පිළිබඳව ගෞරව යමු වෙලා තිෙන්ටොන වෙලාක් ංසා ඒවාගේ වැරදි කවදාවත් අපි නොකරණ්ඩුවනෑ මේවාගේ අවවාද වලින් අපිට ඒවාගේ දේවල් මනාව පැහැදිලි කෙරෙන ඒ පසතු රජුවගේ නවා ප්‍රදේශී රජයක් ළඟ ලොවතුර දුරජාණන් වහන්සේ වැඩයින්න තැන ප්‍රාදේශී රජිරුවන්ට ගරු කරන්නේ කියන රජිරු කියන කමක් නෑ. ඒ කතාව එහෙමමම තිබුණාවේ. ඔබ හොඳට ධර්මයක් දන්නවනි. ඒ නිසා මංගබට යෝජනාවක් කරනවා රජගෙදර මේ අන්තපුර ස්ත්‍රීන්ට. ධර්ම යුගන්නන්න කියලා. උපසකතුමා කියනවා මහරජයක මට කරන්න බෑ. රජරුහන ඇයි බැරි කියලා මරජ රජගෙදර කියන්නේ බොහොම සම්බාධ සහිතයි. කරදර කම් කටුල් ලොලින් යුක්තයි. මංගේ සම්බාධ සහිත කරදර කාරී ජීවිතයට කැමති නෑ ස මටනන් වැඩි කරන්න බෑ රජුරු කියනෝ බයිවිෙන්ඩිපා බුදුරජාණන් වහස ළඟදිී මට ගරුකිරවිෙනය කියන කාරණාවට හිත යමනාපයක් මගෙනේ ඒ කාරණාවට මං පසුව ඔබට දනුවන් කරන්න නෑ කියලා උපාසකතැන කියනව නෑම හරජය එක නිසා නෙමෙයි මගේ ගමන නිදහසේ යන්න රජගෙදර කටයුත කරනකොට අමාරුවී ගෙෙන සඳහන් කළා. මහරජයකට සුදුසු මංවගේ ගිහි එෙක් නෙමෙයි ගිහි අයාති ඕන තරන් වැරදිවෙන්නඩ පුළුවන්. නනි සස් සුදුසු භික්‍ෂූන් වහසනවා යොදාගත්තන හොඳයි නේද මහරජ කෙෙන මතක් කළා. ඊට පස්සේ තමයි කොසල් රජරුව අපේ බුදුරජාණන් වහසට ආරාධන කරන්නේ. තත් පුර ස්ත්‍රීන්ට ධර්මදශනා කරන්න කියලා බාගිතු වහසිත් ප්‍රතික්ෂේප කලාන එක දිගට මේ කාරි කරන එක එනිසා බාරවෙන්නේ අනන්දන් වහන්සේට දෙවුණහසේ ආරාධනාව භාරාරගෙන වැඩම් කළා මල්ලිකා දේවිය නං ආනන්දයන් වහසේ උගන්නන ධර්මයේ හොඳයට අහගන එකඟ සිතින් බනාහනවා ධර්මකාරණා මතක තියාගන්නවා සමහර ධර්මකාරණා විශේෂ කාරණා කටපාඩන් කරගන්නවා ආනන්දයන් වහන්සේට තව දවසක ඒ කියල දුන්න ධර්මය මතකින් කියනවා කටපාඩන් දෙෙනවා නොවත් වාසභකත්තියාගෙහෙම දෙයක් නෑ එක දවසක් බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද රජගිතර අය බිසෝවරු හොඳට ධර්මය ඉගෙන ගන්නවද ස්වාමීණී වාසභකත්තියා භාගිතුන් වහසගේ ඥාති නැගනී ඇනම් ධර්මය හොඳට ඉගෙන ගන්න නෑ ඇය පාඩන් දෙන්නෙත් නෑ නමුත් එහෙම නිෙමේ ස්වාමීනි මල්ලිකා මල්ලිකා ධර්මය හොඳින් ඉගෙන ගන්නවා. මල්ලිකා ඉගෙනගත්ත ධර්මයේ පාඩන් දෙනවා ල්ලික දහරණය කරගණඩ බොහමමුත්සාහ කරනවා වාසභ කත්තියට වඩා මල්ලික බොහො හොඳයි ස්වාමීනිි කෙළ මතක් කළ අපි බුදුරජාණන් වහන්සේ ආංගේ වෙලාවෙ තමයි අර මාතෘකා කර ගැත්ත ගාථ රථනයන් දේශනා කොට වදාලි යථහාපි රුචිරං පුප්පන් වන්න වන්තන් අගන්ධකන් ඒවන් සුභාසිතා වාචා අපලා හෝතියක් උබ්බතුව ෘචිර කියල කැන මුලිනුත් මතක් කළා සිත් ගන්නා සුළු කියන කාරණාව යතහා යම්සේ පුප්පන් උප්ප කියන මල්වලටන රුචිරං සිත් ගන්නා සුළු පැහැයෙන් යුක්ත මල් තියෙනවද න් කියක මන පැහයෙන් යුක්තයි සෙත් ගන්නා සුළුයි මේමල් නමුත් වර්ණයේ තියෙනවා වන්නවන්තන් ඒ මල වර්ණවන්තයි අගන්දකයි එ වුනට සුවද නෑ කොයි තරං ලස්සන වුනත් වර්ණවත් වනත් සුවඳ නැත්තං ඒ මල එතරම්ම වටින්නේනේ ඒවන් සුභාසිතා වාචා මෙතන සුභාසිතා වාචා කියල කියන්නේ යහපත් වශන යහපත් වශනන පින්නතුෙන් භාගිතන් වහසි දේශනාකොට වදාළ ධර්මය ආංග වගේමයි යමෙක් යහපත් වචනය ඉගෙනගෙන අපලා හෝති අකුබ්බතු ඉගෙනගන්නේ නැත්තන් එමනත ඉගෙනගෙන ඒක ජීවිතයට යොදාගන්නේ නැත්තං ඒ පුද්ගලයත් වර්ණවත් සුවඳ නැති මලක් වගේ කියලා ධර්ම ඉගෙනගෙන තියෙනවා ධර්මය දන්නවා හරි වැරදි දන්නවා කර්මය පලේ දන්නවා පවේ විපාකත් පිණේ ආනිසංසත් හොදාතාරම දන්න යෙදෙන්නේනෑ. කරන්න න ක්‍රියාව තුලනේ ඔහු සුවද නැති මනක් වොග. දෙවනි ගාථ වි සඳහන් කරනවා යථහා පි රච්චි රං පුප්පන්. ජතා යම්සී මනාසිත් ගන්නා සුළු පුෂ්පයන්තියනවද. වර්ණවත් පුෂ්පයන්තියනවද. වගේම ඒමල් සගන්ධකං වර්ණවත් වගේම සුවඳයි. ඒවන් සුභාසිතාවාචා අගේ වගේම තමයි යමෙක් මැනවින් ධර්මය ඉගෙන ගැන සපලා හෝතී පකුබ්බතු. ආමගේ ඉගනගත්ත ධර්මයට අනුම තමන්ගේ ජීවිතයක් ධර්මානුකුලෝ හදාගන්නවා කාරණාව මේ ගාථ රථනයන් දෙකින් පැහැදිලි කළා පිනතින එතකොට අපි හිතල බලමු භාගිතුන් වහන්සගේ ධර්මය අපට දේශනා කළින් ඒ ධර්මය දරණඩ මිසක් තවත් විෂයක් වගේ ඉගෙන ගන්න නෙමේ ජීවිතයක ප්‍රගුණ කරන තවත් එක ධර්මකාරණාවක් ධර්මයක් බෞට පත් කරගන්න නෙම බුදුරජාණන් වහන්ස අපට දහම් දේශනා කළේ එහෙම ප්‍රගුණ කරන දේවල් අතර කොච්චර දේවල් මේ ලෝකී තියෙනවාද ඉගෙන ගන්න කාල ඉගෙනගන පස්සයහක දාන දේවල් නමුත් බුදු දහම කියල කියෙනෙ එහෙම දෙයක් නම. බදු දහම ඉගෙනගන්න කෙන ඒ දහමත් එක ප්‍රායෝගික වෙන්ඩුවනේ ඒ දහමත් එක ඒකාත් මික වඩුවන ඉගනගත්ත දහමත් එක ජීවත් ෙන්ඩුවනේ එහෙම නැත්ත ඒ ජීවිතෙන් පලක් නති වෙනවා පන්සිල් රකිින්ඩෝනේ අපි එක දන්නවා. පන්සිල් උල්ලංගනය කිරීමේ බරපතල වරදක් තියෙනවා. ඒ වරද නිසා මට සතර අපායේ දඩුවන් ලබන්ඩ සිද්ධ වෙනවා. අපායින් විදුනට පස්සිත්. බොහෝ දීර්ග කල් සංසාහහි දුක්විෙන්ඳන්න සිද්ධ වෙනවා. එරි මේ කරුණු ඔක්කම අපි දන්න. දන්නවා වනාට පන්සිල් රකිනයි හරි අඩුයින්නේ බැරදි බව දන්නවා දැන දැන වැරදි කරනවා සිල් මත පිහිටන අ අඩුයි සීලේ බිඳගන්නය වැඩි ඇැව මේ සිල් බිඳගන්න අයගෙන් බැඩි පිරිිසක් සිල් බිඳගත්තාහම මොකද වෙන්න කියන කාරණාව හොදාකාරයෙන්ම දන්නවා හොදාකාරයෙන්ම දැනගනත් දරුණු කුරිරු විපාක තියෙන බව දැනගනත් නොසැලකිල්ලින් සිල් බිඳි ගන්නවා අන් ඒ නිසා දේශනා කළා මේ ධර්මය ඉගෙනගෙන පිළිපදින්නේ නැති කෙනා වර්ණවත් නමුත් සුවඳ නැති මලක්වාගේ කියලා ඇක්තටම ධර්මයේ දැනගෙන එය පිළිපදිින් නැති එක ජීවිත එලබන ලොකු අවාසනාව නොදන්න කෙනෙක් නොදන්නකම නිසා පිළිපදින්නේ දන්න කෙනෙක් දැනගෙන නොපිලිපදිනවා කියලා කියන්නේ එක තමන්ටත් ලොකු අවාසියක් එක රටට ජාතියටටත් ලොකු අවාසිය අන්ඒ නිසා පින්නතුනි ධර්මය හොය හොයා ඉගෙනගෙන ජීවිතට එකතු කරගන්නඩ වනේ ඔබට මතක ඇති දහම් සොඩාධ රජවරු රාජ්‍ය අතෑරල ධර්මය හොයාගෙන වී මහා කප්පිනාදී මහ රජවරු රාජ්‍ය අතහැරයා තුනුරුවන් මිනිවී බුදුන් දහම් සගුම් ලෝකෙ පහළ වෙලා කියල කියනකොට රජමාලිගාවට ගිහිල්ල රාජ්‍ය භාරදීල යුතුකම් විිෂ්ට කරල තුනරුවන් හොයාගෙන යනවා කිය කල්පනයක් කළෙ නෑ මගදී අහන්ඩ ලැබුණේ තුනුරුවන් ලෝකෙ පහළ වෙලා කියලා තිවරුන්ට මතක් කල තුනුරුවන් පහළ වෙලා නං මට තවත් රාජ්්‍යික ගිහිල කරන්න දෙයක් නෑ මම මෙහෙම පිටත්වෙන වයේ බුදුරජාණන් වහසවාගිෙන. එහෙම කතා කළේ එත් තුනුරුවනට තියෙන ගෞරවී තුනුරුවන් පිළිබඳව තියන භක්තිය තුනරුවන්ගේ සරණ පිළිබඳව තියන විශ්වාසය ව වහා දහම හොයාගත් ඒ දහම ජීවිතයට එකතු කරගත් ධර්මානු කුල ජීවිතයක් ගොඩන ගාගත්ත සතුටිින් මෙලොව ජීවත් වෙලා සතුටින්ම මෙලවින් සමුගන්නවා ඒ වගේ සඳහන් කලා දෙවනි ගාතාවේ පළවෙනි ගාථාවේ සඳන්කලි ධර්මය ඉගෙනගැන ප්‍රායෝගික නොකරගන ජීවත්වෙන අය සුවද නැති මල් වගේ වැඩක් නැති පිරිස හැබැයි යම් කෙනෙක් ධර්මය ඉගනගන ඉගනගත්ත දේ තමන්ගේ ජීවිතයට ප්‍රායෝගික කරගන්න වනං ධර්මානු කූලෝ ජීවිතයේ ගොඩනගන වනං ඒ ගොඩනැගීම තිසරණයෙන් පටන්ගන්න වනන් මනාව තිසරන මත පිහිටලා ජීවිතයට වටිනා රැකවරණයක් හදාගෙන ඊලකට පන්සිල් වලට ඇවිල්ල පන්සිල් ආරක්ෂා කරමින් මුලින් හදාගත්ත රැකවරණ දෙගුණ තෙගුණ කරලා තහවුරු කර ගනිමි කටයුතු කරනවා නං යමෙක් ඔහු මේලෝකේ බොහොම සුවදය ඇතිමලක් පංචසීල ප්‍රතිපදාව මත විතර එක් මුණ නිමි ප්‍රාණගාතයෙන් හොරකමින් වැරදිකාම සේවනින් මුසාවින් සුරාවිං ඇත්තුනා විතරක් නෙමේ නිති පන්සිල් ආරක්ෂා කරගෙන පෝයිට අටසිලුත් ආරක්ෂා කරනවා ගෘහස්ත දසසීලත් සමාදැන්බීම මේ ආදීති මහකු සල් ටැස් කරනවා සමහර දවස් වලට ධර්මයන් දේශනා කළා සිල් රැක්කොත් යම් කෙනෙක් ඔහු සුගතියක උපදිනා කියලා ඒ කාරණාව ධර්මය තුළින් දැනගෙන සුගතිය ස්යා ෑම සඳහා ධර්මානුකූලමඟකට පිළිපතිනවා. ඒ භාගිතුන් වහස දේශනා කරලා තියෙනවා. ඒ වචනයට ගරු කරනවා ට භාගිතු ව ස දශනා කළා දසදාන වස්තුවත් සම්පූර්ණ කරගන්නට කියලා බුද්ධ වචනයට ගරු කරන කෙන එක පාරණතත් එකින් එක හෙමින් හෙමින් හරි දසදාන වස්තුවත් සම්පූර්ණ කරනවා දරුම යෙයිඉගෙන ගන ජීවිතයේ ධර්මානුකූල මාවතකට යොමුකරාගෙන දානසීල භාවනාදී කටයතුවලින් ජීතය සමුෘුධමත් කරගෙන තමන් ඉගෙනගත්ත දහමින් බොහෝ දෙනාට උපකාර කර කර. තමනුත් සැනසමින් අනුනුත් සනසවමින් තමනුත් අපායිෙන් මිදමින් අනනුත් අපායිං මුදවමින් මහා සත්පුරුෂයෙක් හැටියට භාගිතන් වහන්සේ. බලාපරෘත් විච්චදේ සම්පූර්ණ කරනවා සපපුරුෂය හැබැයි ඔහු ධර්මය ඉගෙන ගන්න ලෝකෙට ධර්මය කියල දීල මහා කීර්තියක් මහා ප්‍රසිද්ධියක් නගාගණ්ඩ නෙමෙයි ලොකු දායක පිරිසක් හදාගණඩ නෙමෙයි ඔවුන්ගං නොයෙක් ලාභ ලෝබ බලාපොරොත්තුවයෙන් නෙමෙයි ඔහු ධර්මය ඉගෙන ගත්තෙත් ඔහු ධර්මය කියල දුන්නෙත් ලෝක සත්වයට අනුකම්පාවේ සියලු දෙනාම් ගොර බිරං සංසාරයෙන් එතර වෙන්ඩ භාගිතු නොහසි පෙන්නපු මාර්ගයෙන් ගමන් කරවන්නයි ධර්මය කියල දුන්න. අපි බුදුරජාණන් වහන්සේ මහාකල් පාසන්ක හතරයි ලක්ෂේක නියති විවරණය පස්ස මේ සංසාරය දුක් පින්ඳ නියත විවරණයට කලින් තවත් මහාකල් පාසංකෙ දාසයක් තරම් දිගු කාලය මේ සසර් ගමන දුක්වින්ඳ ඔය කාලි තමන් වහන්සේට නිවන්ද ලැවිච්ච අවස්ථා ප්‍රමාණය කෝටි ගන පෞද්ගලිකව නිවනට ලැබන කෝටි ගනන් අවස්ථා මගහැරලා ලොතුරා බුදු වඩම හිතාගන ඉවසන් බැරි වචනයෙන් කිය ඉවර කරන්න බැයි දෙවියකට බ්‍රහ්මයකුට මාරයකුට තරවත් විඳවන්ඩ බැරි මහා දුක්කන්දරාවක් විඳව විඳව. මේ සසර ගමනය විල්ල. උතුම් ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මරත්නය ඔබට මට දේශනා කළේ මේ සංසාරින් එතර ව්ඩයි. සංසාරයේ නැමති සාගරයේ තරණය කරඩ ධර්මය අපට පාරුවක් බෞට පත් කරගණඩයි. එ නැතු කෙනකුට කීර්තිය හොයන් ප්‍රසිද්ධිය හොයන් කැපී පෙනෙන් තවත් කෙනකුට රැකියාවක් බෞ් පත් කර ගණ්ඩ නෙමෙයි ධර්මය සසරින් එතරවීම උදෙසාමයි ඒ කාරණාව මනාව දැන ගණ්ඩුවන හරියට තේරුම් ගණ්ඩුවනේ දැනගෙන තේරුම් නොගෙන යමෙක් ලාබ ලෝබ තකානං ධර්මයේ ගෙනගන් ධර්ම දේශනා කරන්න ඒක තමන්ට මහත් වූ නපුරක් සරපය අල්ල ගණ්ඩෝන වලිගෙනුත් නෙමේ කඳමැද්දෙනනුත් නෙමයි සර්පය අල්ලුව නොලුවේ වලිගෙන් හෝ කදිගල් ගත්තු සර්පය අපට දෂ්ට කරනවා. ඔලේ නල්ලගත්තාම් හෙල්ලෙන්ඩවත් බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයත් එෙහිෙමයි. හරියටම දැන ගණ්ඩුවනේ හරියටම දැනගෙන එ ප්‍රතිපදාවේ හරියටම ගමන් කරණ්ඩුවේ. සමහර කෙනෙක් ධර්මය ඉගෙන ගන්නේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවත් බුදුරජාණන් වහන්සේ ඒයග බලාපොරොත්තුති ච්ච කාරණාවත් සම්පූර්ණ කරන්න ව්‍යක්ත විශාරද භික්ෂු පිරිස නතන් සිව්ුවනක් පිරිස මේ ශාසනය තුළ බිහිවෙනවට භාගිතතුන් හස කැමති භාගිතුන් වහසක බලාපොරොත්තුව ඒකයි මාරයා පිරිින්වන් පාණ්ඩ ආරාධනා කරපු සහර වෙලාවක සඳහන් කළේ වසවර්තිය ඔබ කියන හැටියට ම පිරිණුවම් පාන්නේ. මගේ ශාසනී භික්‍ෂූන් වහන්සේලා. ්‍යක්ත විශාරධ භික්‍ෂූන් බවට පත්වෙනකං. මං පිරිනිුවම් පාන්නෙක් නෑ. එන භාගිතුන් වහස අපෙන් බලාපොරත්තිචි දෙයක්. මෙ ශසනයේ මැනවින් දීර්ඝ කාලයක් බොහෝ දෙනාට හිත සුව පිණස ඉදිරියට පවත්වගෙනයන්ට පුළුවහන් ධර්මදර විනය දර භික්‍ෂූන් වහසල පිරිසක්. ඇතිවෙනවට භාගිතුන් වහස කැමතියි. එහෙම පිරිසක් තමයි ඇතිවෙන්ඩුවනි. අං එදාට තමයි. භාගිතුන් වහසගේ ධර්මයේ. නැවත බුලුවන්ඩ පිරිසක් ඉන්නවා වෙන්නේ. හැබැයි ඒ ඉගෙන ගැනීම. ලාභකීර්ති ප්‍රංසා උදෙසාවත් මිලමුදල් හරිහම්බ කරගැනීම උදෙසාවත් එවන් පහත් චේතනාවක් පදනම් කරගෙන නම් ඒ ඔහුට අනරථයක්මයි. මද භාගිතන් වහසේ අපිට රැකියාව හොයලදුන්න නෙමේ නිවනට පහුරක් හොයලදුන්නා තවත් කෙනෙක් ඉගෙන ගන්නේ තර්ක කරන්න වාද විවාද කරන්න ග ගැනීමත් අනර්ථකාරී නිෂ්ප්‍රයෝජනයි තර්කය උදෙසා වාදය උදෙසා ධර්ම ඉගෙන නොගත යුතුයි. ධර්ම ඒගෙනගත යුත්තේ අනුකම්පාව කරුණාව මෛත්‍රිය මත පිහිටලා මටත් අනුන්ටත් යහපද කරන්නයි. යම් කෙනෙක් ඒ අති උතුම් ධර්මරත්නේ මනාව ඉගෙනගන්න. බොහෝදේ දන්නවා සෙල් රකින්ඩ දන්නවා සිල් රකින හැටි දන්නවා දන් දෙෙන්ඩ දන්නවා සකසලා පිළියල කරලා මනාව පිළිගැන්විය වීතුවයි කෙළ දන්දිය යුතු ආකාරය පිළිබඳව දන්නවා ඒ වගේම තමයි සම්මා සම්බුද්ධ ශාසනයේ ඉදිරියට පාත්වන්න කළ යුත්තමනවද කියලක් දැන්නවා. සියල්ල දන්නවා. ඇැබැයි දන්දිය යුතුයි කියලා දැනගත්තර දන් දෙන්නේනේ. සිල් ආරක්ෂා කළ යුතුයි කළ දැනගත්තට සිල් ආරක්ෂා කරන්නේ නේ. සම්බුද්ධ ශාසනය චිරස්තිතිය තහවුරු කළුත් සම්මා සම්බුදධ ශාසනයේ තව් චිරාත් කාලය මේ ලෝක දහතු තුළ බැබලෙනවා කියන කාරණාව දැන දැනත් ඒ කාරණාව සඳහා යෙදෙන්නේෙ නෑ ඒ අය මේ සම්මා සම්බුද්ධ ශාසනය ඉදිරියට පැවැත්වීම වෙනුවෙන් දායකත්වයක් නොදෙන පිරිස ලොවතුරා භාග්‍යතුන් වහන්සේ දේශනා කොළ මේ අතිවුතුම් නෛරයානික ශ්‍රී සද්ධර්මරත්නය ලෝක සත්වයා කරෙ හි දේශනා කරන. ගිහිවේවා පැවිදි වේවා. දේශකයන් වහන්සේලා ළඟ. දයාව කරුණාව මෛත්‍රිය තිබිය එුතුමයි. මොකද ඒ ධර්මය අහලා ධර්මය දන්න නිසා සසර ස්වභාවය එවන් අය අනිත් අයට වඩා හොඳට දන්නවා. මේ පිරිස. සංසාරය බොහෝ මාසරනයි සතර අපාය දොර නිරන්තරයෙන් මොවුන් ඇරගත්ත ගමම්මයි ඉන්නේ ඔවුන්ගේ දුගතියේ දොර වහලා ඔවුන් වෙනුවෙන් සුගතිය දොර ඇරල මේ සංසාරයෙන් ඔවුන් එතර කරන්න අපි උත්සාහ කළ යුතුයි කියන චේතනාාවෙන්ම විකාරණාවටෙලෙමෙන්ඩුවේ දාට තමයි අපි භාගිතුන් වහසගේ බලාපොරොත්තුව බුදුන් පත් කලාවෙන්න ඒ බලාපොරොත්තුව අපි කෙර හිටිය විශ්වාසය අපි තහවුරු කලා වෙන්නේ ආිහම නිසා අපි ධර්මයේ දැනගතයතුයි ධර්මානුකූල මාවතයේ ආයුතුයි ජීවිතේයටට ධර්මයේ ප්‍රායෝගි කළ යුතුයි අපි සංසාරින් එතරවිය යුතුයි තව බොහෝ දෙනා සසරින් එතර කරවිය යුතුයි. යම් කෙනෙක් එහෙම කටයුතු කරඩ සූදානං වෙනවනම් ඒ පුද්ගලය මේ ලෝක බොහොම සුවනවත් මලක් වගේ. නිකම්ම සුවඳ මලක් නෙමේ සිද්ගන්නාසුළු වර්ණය පැහැයෙන් යුක්ත වඩාසුවදවත් මලක් යමෙත් පෞද්ගලික ලාභ ලෝභ ප්‍රාර්ථනා කරගෙන ඒවගේම තර්ක විතර්ක පදනම් කරගෙන අන් අය සමඟ තර්කයට විතර්කයට යොමුමින් ගැටමින් වාදකරමින් අං ඒ අයි පහත් කරන්න හෙලා දකිින්ද විවේචනය කරන්න සමාජයේ ඉදිරිී අසරණ කරවන්ඩ කරුණු දක්වන්ඩ කරුණු ගුණු කරවඩ නම් ධර්මය හොයන්නේ ගැන ගන්නේ එවන් අය වර්ණයෙන් පැහැයි යුක්ත වනත් සුවදන තිමල් ධර්මය දන්න නිසා වර්ණව පැහැපත්ගර සඳහන් කළා නමුත් සුවදනය තම ළඟතියෙන ධර්මයෙන් අනුන්ට යහපතක් කරනවා තබා තමන්ටවත් යහපතක් කරගන්ඩ ඔවුන්ට අදහසකුත් නැහැ ඒවෙන්වෙන් වූමනාවකුත් නැහැ යමෙක් නොදැන අතර මං වෙනවට වඩා දැන දැන අතර මංගෙනී කපරාදයක්. ආංගේ නිසා භාගිතුන් වහසේ දේශනා කරප. නිර්මල ධර්මරත්නය ඔබට මට සසර කෙරවල කරලා අමාමහන් නිවනින් සැනසීම උදෙසාමයි එවන් වූ ධර්මය අපි දැනගන්නවා වගේ අන්න අයට කියල දෙන එක මේ ලෝක සත්පුරුෂයාගේ යුතුකමයි අන් අයත් සසලින් එතර කරවලා අපිත් සසරින් එතරවෙන්න මගහදා ගණ්ඩුවනේ දීපංකර පාදමූල බණපද දෙකක් අහලා නිවන්දකින්ට තිබුණ මොහොති සංසාර අසරන වෙච්චා හිංසකයෝ සංසාරෙන් එතර කරවලා මිසා මං වගේ වීරී ඇති කෙනෙක් තනියම නිවන්දයකින එක සුදුසු නැහැ කිය කල්පනා කරලයි ගෝර කටුක සංසාරයට බැහැක ඒ මහා සත්පුරුෂය මනේන්ද්‍රයන් වහන්සේගේ යති උදාාර්තරූ සිතුවෙල්ලිට. අපි කොයි තරන් ගරු කළ හිතුද කියර හිතල තමනුත් ධර්මාණු ධර්ම ප්‍රතිපත්තියේදිලා භාගිතුන් වහසේ සතුටු වෙන විදිහෙට ලෝක සත්වයා සසරින් එතර කරවන විදිහට භාගිතුන් වහසගේ ධර්මයේ නිවැරදිවදේශනා කරලා බොහෝ දෙනාට මහ කල්්‍යාන මිත්‍රයෙක් බවට පත් වෙලා සංසාරින් එතර වෙන්ඩ අධිෂ්ඨාන කර ගැන්ඩ ලොකුඩා ඔබ සරු දෙනාටම තුනුරුවන්ගේ ආශිරුවාදීෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදවීවාක ආශිරුවාද කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ පස්ට්‍රේලියාවේ මෙල්බනුවර පදිංචි වීර පෙරුම චාමි අනුරාදා මහත්මිය සහ කැලුම් නිශන්ත මොහොට්ටියගේ මහත්මා විශයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකයණන් වහන්සේටත් බණ්ඩාර වෙල ඥානසිරි ස්වාමීන් වහන්සේටත් කෑගල්ලේ අනුත්තර සිල්මෑණියන් වහන්සේටත් අරයදම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම කල්්‍යාන මිත්‍ර ස්වාමීින් වහන්සේලාට නිරෝගී සැපය දීර්ගායෂ ලැබී සාසනික සේවාවන් තවදුරටත් සාර්ථක විදිරියට කරගෙන ෑම සඳහා ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදවේවා කියල ප්‍රාර්ථනා කරනවා පෙබරවාරී දහතුන් වන දින උපන්දිනේ යෙදී තිබෙන අප පුතු ඩෙනිට් ඩෙවෝන් මොහොට්ටි පුතනුවන්ට ආශිරුවාද කරන තර නිරෝගි භාව චිරජීවනය ලැබේවා කියල ප්‍රාර්ථනා කරමින් ධර්ම මාර්ගය තුළ ගමන් කිරීමට පුතුට රත්නත්‍රයාශිරුවාදේද නොවඩුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනා අතර චාමි අනුරාධ මහත්මියගේ සහ කැලුම් නිශාන්ත මොහොට්ටිගේ මහත්මාගේ කියන දෙදනාගේම සුජීවත්ත සිටින දෙමවඋපියන්ට නිරෝගී සැප දේර්ගායුෂ ලැබේවා. හහි නැටිගල කනත්තගේ පුෂ්පාමාලනී මෑණියන් ඇතුළු දෙදනාගේම නමින්මියගිය සියලුම ඥාතීන්ට මෙරැස්කර ගත්ත උතුම් පුුණ්‍ය ධදරමයන් අඩුනැතු අනුමෝදං වේවා කියල ප්‍රාර්ථනා කරලා තියෙනවා. අනුරාදා මහත්මිය සහ නිශාන්ත මහත්මා විසින් පුුණ්්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ශිරවාද කළ පුතනුවන්ට රත්නත්‍රේ ආශිරුවාදය ලැබේවා ආශිරවාද කළ මහාසංගරත්නය සියලු දෙනා වහන්සේටමත් ඒතුනුරුවන්ගේ අනන්තතා ශිරවාදය ලැබේවා දායකත්ය දරන පින්නතුන් දෙපළ ඇතුළු සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුර ආරි සත්‍ය ධර්මාවබෝධයෙන් සසරින් එතර වඩ භාග්්‍ය වාසනාව ලැබීවා කියල ප්‍රාර්ථන කරමු. හාකාසක් හාචපජුමත්හා දේවානාගා මහිද්ධිකා පු්ඥන්තන් අනුමෝදිිත්වා්චිරංරක්කංතුළුකශාසනන් දේවී වස්සතු කාලී නය සස්ිය සම්පත්ති හේතුච්ච පිතෝ භවතුළු කෝචරාජා භවතු දමමිකු.